සාගර ඉරිදාරෑ සඳුදාට එළිවෙන්නට ඔහුගේ පුංචි ව්‍යාපාරය පටන්ගන්නට ලිපගිනි මිලව්වේ මාලිගාව පැත්ත දෙස බලාගෙන පහනක් දල්වාය. එලි කළ ඉඩමේ මාලිගාව පැත්තර වන්නට ඕ කොහොම ගහයට පහන් පැලක් හදාගෙන උන්නේ. එයට මහා පාන්දර කඩාගත් සුදු මල් මිටකුත් මැටි පහනකුත් පූජා කර සාගර පෑභාගයක් පමණ වැන්දේ. සමහර විට ඒ මොහොතේ මුළු නුවරම ඉන්නට ඇත්තේ තද නින්දේ. ඒ වන්නෝ මැදීමේ ඔහු නාගෙන සරමක් ඇඳගෙන පැමිණ පිරිසුදු සිතින් බුදුන් වැන්දේය. වැටුනත් මම වැටුණා කියලා හිතන්න එපා. ඕ පැතුයි එහෙමය. මේ ගමන අමාරුය, දුෂ්කරය, දිගය. ඒ බව සාගර දනී. සමහර විට අනන්ත වතාවක් වද වෙන්නට පුළුවන්. එහෙත් ගමන නවත්වන්නේ නැතයි සාගර සිතාගත්තේ. ඔහු දරදා හාමුදුරන්ගෙන් පිහිට ඉල්ලුවේ ඒ නිසයි. මැද මහනුවරට අද ටිකක් සීතලය. සාගර හතර වටින්ම විවෘත වූ ගඩොල් කෑල්ලේ මේසි අසලට පැමිණ මොහොතක් බලා උන්නේ. හෙට කඩවල් වලට දමන්නට බත් පැකට් 25කුත් අසරණ දෙමව්පියන්ට බෙදන්නට බත් පැකට් 25කුත් හදන්නට ඔහු සිතාගෙන උන්නේ. සාගර රෑ සියල්ල සූදානම් කර තිබුවේ පාන්දර නැකතට මෙන් වැඩ පටන් ගන්නටය. ඔහු සරම දමා කොට කලිසමත් ටී ෂර්ට් එකක් ඇඳ කැප් එකක්ද දමා ගත්තේ. හදන කෑමට හිසකේ ගසක්වත් නොවැටිය යුතුය. හිසම ආවරණය වන ලෙස ඔහු කැප් එකක් දමා ගත්තේ නිසයි. කොල්ලා වම්පොට් ටික කපන්නට ගත්තේ බුදු සරණයි කියාය. බත් පැකට් 50ක් හදන්නට ඔහු අම්බට කිලෝ 3ක් ගත්තේ. එය හොඳටම ඇතිය. අද පළවෙනි දවසේ සාගර බත් පැකට් වලට හදන්නට උන්නේ වම්බට බැද ඔයා අල තෙල් දමා පරිප්පු වේලෙන්නට මිරිසට ඔයා මාළු ඇඹුල් තියල් කර අන්නා සලාදේ. ඒ කෑම වටවරු අම්මා හදන රසවත්ම කෑම වයිලකි. සාගර ඊට පුදුමාකාර ලෙස ආදරය කළේ. මේ වටවරු රස කහබස් සමග දෙන විටේ කෑම් පැකට් දෙද්දි දවස් 7න් එක් දවසක් විශේෂ බතක් දෙන්නට ඔහු සිතාගෙන උන්නේ. මුලින්ම සාගර වම්බොට් ටික කපා කහදී දැම්මේ. පසු ඔහු අල ටික ගෙන සෝදා තැම්බෙන්නට තබා මාළු ටික සේදුවේ. මාළු ඇඹුල් තියල් දැමීම ගැන ඔහුට සැකයක් තිබුණි. ඒ නිසා සාගර ඊයේ මාළු 250ක් ගෙනවිත් ඇඹුල් තියල් දමා බැලුවේ. ඒ ඇඹුල් තියල හිතුවටත් වඩා රහට ආවේ. කොල්ලෝ දෙන්න ඒ ඇඹුල් තියලට පොල් ගාගෙන සුදුහාල් බස් සමග කෑවෝය. උබනම් සාගර පබ්ලිස්කි පුතෙක්. ඒ කමින් චන්න කීවයුරු සාගරට සීවිය. ගොරක ගම්මිරි සම්බර රෑ තබා තියූ නිසා ඇඹුල් තියලේ දෙන්නට මහවෙලාවක් ගිය නැත. සාගර පසුව අල බැදුමට ලුණු කපන්නට ගත්තේ. අල බැදුම ලස්සන තරමක් ලොකු කෑලි මිරිස් දමා අමු මිරිස් තිගාතට පලා කරබිංච හමින් දමා බැදුම සාදාගත් විටේ. මේවා තමාට කොහෙන් මතක හිටියද කියා සාගරම සිතුවේ. 50 දිනකට හදන අල බැදුමට බීලුණු කිලෝ එකක් පමණ දැමිය යුතුය. අමු මිරිස් 100ක් පමණ පලා දැමිය යුතුය. එහෙට තෝරාගත යුත්තේ තරමක් දිග අමු මිරිස්ය. සාගර ලිප දැල්ලුවේ ඊට වැඳය. මේ අමාරු ජීවිත සටන කරගෙන යන්නට මේ ලිප තමාට උදව් කරනු ඇත. ඒ දැල්ෙන්නේ ගෑස් වලින් නොවේ, ජීවිතේ කඳුලිනි, ලේනි. රත් වීගෙන එන තෙලට සාගර ලුණු ටික දැම්මේ. තමාහු වෙලා බැලුවේ. පාන්දර දෙක ලෙස සටහන්ව තිබුණි. අදින් පසුව තම ජීවිතයේද උදේ උදා වෙන්නේ එකට දෙකට බව සාගර දනී. ඒ සුඳුරු දෛවයේ බාර ගන්නට සාගර ආශාවෙන් බලා උන්නේ. චන්න හැරුණේ සාගර ලුණු තෙලට දමන සද්දෙට. ඔහුට තවම මේ ගමන පුරුදු නැත. නැගිටින ගමන් මගේ කහගෙනම නැගිටපන්, චන්න කීවේ. සාගර සිනාසුණේ, දැන් මචන් මම පටන් ගත්තේ. ඵලයන් යන්න මේ බලප වම්බටු කපලා අල තම්බලා ලුණු තෙල් දාලා මම පටාර් ගාලා මූණ හොදගෙන ඉන්නම්. වරෙන් තාම මන් තේදෙත් නැහැ. මේ දුෂ්කර ජීවන ගමන යන්නට චන්වන් කෙනෙක්වත් හමුව එක හොඳය, නැත්තම් පාළුය. සාගර ලුණු බෙදෙන තෙලට අමු මිරිසුත් කරපිංචාත් රම්පෙත් එකතු කළේ ලුණු තරමක් බැදුණු පසුය.
කරබිංචාල පාට එවිට වෙනස් නොවේ. බැදමුල අස්සන එවිට මටත් වැඩක් දීපංක කොල්ලෝ. චන්නද කොට කලෙසමකුත් ටීෂර්ට් ඇඳගෙන පැමිණ කීවේ. එහෙනම් මචං ඔය අල ටික සුද්ධ කරපන්. නිකංවත් පුතු කෑල්ලක්වත් තියන්න එපා. අල සුද්ධ කරන එකත් ගේමක්ද මචං? සාගර තේ හැතිවේ. ඔහු තේ දෙකක් හදා එකක් චන්නට දුන්නේ. පාන්දර ගඩොල් කෑල්ලේ ලයිට් එකක් දමාගෙන වෙන මේ කොල්ලො දෙන්න උන්නේ බොහෝ සතුටෙනි. අම්මා උඹේ ටී එක එලකිරි වගේ. එලකිරි කියෝ කළ සාගරට සිවුවේ පතනේ. තමා ෆාම් හවුස් එකෙන් ආපසු ඒ ගෙදරට කිරි එක දොවා දෙන්නේ කවුදයි ඔහු සිතුවේ. චූටි මැටික දැන් නිදි ඇති. මම මෙහෙම දෙයක් කරනවා කියලා දන්නවනම් පුදුම වෙයි. සාගර සිතුවේ. හරි මචං, අල ටික ඉවරයි. එහෙනම් ගිනින් මං උඹට ඕක කවන හැටි කියලා දෙන්නම්. අල කැපීමක් කලාවක්ද චෙෆ්? චන්න විහිළුවට ඇසුවේ. ඇත්තටම මචං මේකත් කලාවක් තමයි. මේ බලපන්. සාගර අලගෙඩිය අත උඩ තබා එය සමාන කෑලි අටකට ලස්සනට කැපුවේ. නියමයි චෙෆ්, මාරයිනේ. කපපම් බලන්න. චන්න සාගර කියා දුන්න ආකාරයටම කැපුවේ. උඹත් මරු. සාගර ඔහුගේ හිස අතගා කීවේ. දැන් අල බැඳුමට ලුණු හොඳට බැදී ඇත. දැන් එකතු කුලියත්වේ දෙහෙත් ලුණුත් කෑලි මිරිසිත්. හරි මචං. චන්න අල කැබිලි ටික භාජනයකට දමාගෙන ආවේය. සාගර කෑලි මිරිසුත් ලුණුත් දෙහෙත් එකතු කළේ පැදෙන ලුණු එකට නොවේ, අල එකටය. මාරයිනේ මචං, ඇයි ලුණු එකට නෙමේද මිරිසුයි දෙහි දාන්නේ? නෑ. සාගර කෑලි මිරිස් දෙහි දැමූ පසු අල ටික හොඳින් අති මිශ්‍ර කළේ. ඔහු බැදෙන ලුණු චාත්තියට අල ටික මිශ්‍ර කළින් පසුය. ටික වෙලාවකින් පුදුමාකාර අල බැඳුම් සුවඳක් පැතිරී ගියේ. බියුටිෆුල් මචං. බියුටිෆුල් නෙමේ, ටේස්ට් ඩිලිෂස්. කොල්ලො දෙන්න අලබැදිමේ සූදින් සතුටු විය. කතාව යන්නේ මෙහෙමන නුවර මාකට් එක අපිට ෂුවර් මචං. කේමක් දෙමු නේද? සාගර කීවේ. අලබැදුම බෑවේ. සාගර අලවල වූ ලූණු කැබැල්ලක් ගෙන රස බලා චන්නටද දුන්නේ. මාරයි චෙෆ්. ඇත්තටම සාගරද පුදුමය. කඳුලින් ජීවිතය අඳින විට ඇඳෙන්නේ පුදුමාකාර සිතුවම්ය. මේ ඇත්ත එය විය. දැන් ඕන මොනවද? සාගර අන්නාසි ගෙඩිය අතර ගත්තේ. ඒකනම් පුළුවන් මචං එලකිරට. ඔබ අන්නාසි කපලා තියෙනවද? නැතුව බං, මට මාර ප්‍රැක්ටිස්. චන්න වැඩකාරයෙකුසේ පිහිය ඇඟිලි තුඩුවල තබා කැරකුවේ. ඔහු අන්නාසි කපන දෙස සාගර ආශාවෙන් බලා වුණේ. උඹ මටත් වඩා හොඳට අන්නාසි කපනවා. තැන්කියු මචං, මම බීම ෆැක්ටරි එක අත් උදව් දුන්නා. සාගර වම්පට්ටික බදින්නට ගත්තේ තවල් ලිපක මද ගින්න ඇඹුල් තියලා තබාය. මචං, මගුල් ගෙදරක සුවඳන එන්නේ. උඹට එනවද? සාගර තිල් හැන්ද අත තබාගෙන ඇසුවේ. එහෙනම් ගොඩ. රන්වන් පාටට බැදීගෙන එන වම්පටු දකිද්දි සාගරට සතුටක් දැනුනි. සාගර, අපි මේ තැන අපිට දුන්න මිස්ටර් දෙකක් ගෙනihin දෙමුද? අනිවාර්යෙන්ම දෙනවා මචං. මිස්ටර් ආසහිතේ. කතාවක් තියෙනවා මචං. ඇවිදින කාලෙදි පාලම් හදලා දෙන මිනිස්සුන්ට වඩා ධනගාන කාලෙදි අත දුන්න මිනිස්සු උතුම් කියලා. ඒ කතාව හරියට හරි මචං. අපි අපේ යුතුකම හරියට කරමු. දෙයියු දෙන දෙයක් දෙයි. දෙනවම තමයි ඒක ෂුවර්. දෙවියන් දෙනවා නම් දිය යුත්තේ ඇයට. ඒ ජීවිතේට කුමන දේ ලැබුණත් පළක් නැත. වම්බඩු බදින්නට ටිකක් වෙලා ගියේ. අනිත් දවසේ වම්බඩු මාළු ඇඹුල් තියල් සීනි සම්බෝල වැනි කල් තබා ගන්නා දේවල් කලින් දවසේ හදා තැබිය යුතුය. ඒ වාරස දවසක් පමණ වෙද්දී වම්බඩු බැද්ද පසු විනාකිරි බැදපු හාල් මැස්ස තුන පහ එකතු කර එයට මිශ්‍ර කළ යුතුය. වම්බටු මාළුව රස එවිටය. හරි මචෝ, අන්නාසි කපල ඉවරයි. හරි මචං, දැන් මෙන්න මෙහෙම පිති කපලා ඊට පස්සේ.
ඒ පෙතිත් මචන් මෙහෙම පොඩි තුන් මුලස් කෑලිවලට කපන්න ඕනේ. එහෙම කැපුව පසු එයට ලුණු, අමුමිරිස්, තක්කාලි, ගම්මිරිස් දමා එකතු කර හදන අන්නා සලාදේ කහ බතර කියාපු සලාදේකි. කණේකා හොඳට කයි. චන්න අන්නාසි කපමින් කියයි. එහෙම කෑවොත් තමා බන් දෙවෙනි පාර කන්න එන්නේ. කොහොමද අපිට 200ක ඕඩර් ලැබුණොත්? එහෙම ලැබෙයි. ඕඩර් වැඩි වෙද්දී ගමට ගිහින් අපේ කොල්ලෝ දෙතුන් දෙනෙක් අරන් එමු. එමු එමු. අපි වගේම යක් පැටව ටිකක් හොයාගන්න ඕන. සාගර චන්නගේ කතාවට සිනාසුනේ යක් පැටව. ඔහුගේ වචනේ හදවතින් ප්‍රතිරාවය කළේ. ජීවිතේ වටිනා කියන දෙයක් නෙලා ගන්නට කොහොමත් යක්ෙක් මෙන් වැඩ කළ යුතුමේ. සාගර වම්බටු මාළුවද බෑවේ. ඌ වම්බටු කෑලි දෙකක් ගෙනකා බලා චන්නට දුන්නේ. වම්බට්ටා රම්බට්ටා. පොලේ වම්බටු විකුණන්නේ එහෙමයේ.